අපේ රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාව බොහොම ලෙංගතුව ආණ්ඩුවේ රාජපක්ෂ පවුලේ සහෝදරයෙකුත් ඒ වගේම ආරක්ෂක ලේකම්තුමාත් සහභාගී වෙච්ච උත්සවයකදී බොහොම ලෙංගතුව හැදෙන අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීතුමා කෙරෙහි ඊට පස්සේ මන්ත්‍රීතුමා කෙරෙහි අපේ විරෝධයක් නැහැ. එතුමා අපේ ලයිස්ට්ෙන් තමයි එතුමා තරම් කරේ. නමුත් මතක් කරලා බලන්න පහුගිය කාලේ ගම් වලට යනකොට බැනර් ගහලා තිබුණා රිෂාඩ් බදුද්දීන්ගේ විශ්වාස භංගයට පක්ෂපාතීව ඡන්දෙ දීලා ගමට එන්න එපා කියලා. එහෙම ගහලා තිබුණු බැනර් වල මූලික ආරම්භයේ තිබුණේ වෙන කොහෙවත් නෙමෙයි නෙළුම් මාවතේ තියෙන පොදු ජන පෙරමුණේ කාර්යාලය. නමුත් අද ඒ අය කන්න ඕනුනහම කබරගෝයා තලගෝයා බවට පත් කරගෙන තියෙනවා. මොකද 20 වෙනි සංශෝධනයේට മന്ത്രിවරු 150ක්ගේ ඡන්දය අවශ්‍ය වෙනවා පාර්ලිමේන්තුව ඇතුළේ. ආණ්ඩුවට 147ක් හෝ 148ක් ඉන්නවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ മന്ത്രിවරු බරපතල නිහඬ අරගලයක් පාර්ලිමේන්තුවේ മന്ത്രി කණ්ඩායම ඇතුළේ පේන්නේ නැති වුණත් ගෙනියන විත්තිය පේනවා. ඡන්දෙන් වීරකොඩි වගේ മന്ത്രിවරු ඇමතිකම් කැබිනට් ඇමතිකම් කරපු മന്ത്രിවරු මගේ හබරාදු ආසනේ මගේ විරුද්ධවාදියා. එයාය දැන් මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව කතා කරනවා. එයාය කියනවා ඒකාධිපතිත්වයට යන්න දෙන්න බෑ ව්‍යවස්ථා සංශෝධනයකින් කියලා. ඊළඟට දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්තුමා කියනවා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය බරපතල කලකිරීමකින් පීඩනයකින් ඉන්නේ කියලා. මේ ඇතුළත ආණ්ඩුවට ලොකු සැකයක් තියෙනවා. මේ മന്ത്രി දුර 150ක් മന്ത്രിරුන්ගේ 150ගේ ඡන්දය ගන්න පුළුවන් වේද කියලා. ඒක නිසා එයාට අද එදා පිළිකුලෙන් හෙලා දැකපු රිෂාඩ් බද්දුද්දීන් മന്ത്രിතුමාලව අද එයාට අතටත දීලා පිළිගන්න වෙලා තියෙනවා. එතකොට පොහොට්ටුවට ඡන්දය දීපු ජනතාවට කියන්න වෙන්නේ වැටත් නියරත් ගොයම් කානම් කාට කීමද ඒ අමාරුව කියලා තමයි කියන්න වෙන්නේ. Breaking.lk